Inside Politics. ගන්න තීන්දුවක් අද හෙටම ගන්න ඕනේ. ඔව් එක්සත් ජාතික පක්ෂයත් සමග යන බලවේගත් එකතු වෙනවද නැද්ද කියන තීන්දුව අද හෙටම එයි. සමගි සන්ධානයක් හදාගන්න දෙගොල්ලන්ගෙම ඉන්න සමහර පිරිසක් කැමති වුණත් මේකට අකමැති කට්ටියකුත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපිට නම් ආරංචි සමගි ජන බලවේගයේ පැත්තෙන් එන කොන්දේසිත් ටිකක් තදයි කියලා. පසුගියදා පැවති සමගි ජන බලවේගයේ කලමනාකරණ කමිටු රැස්වීමදී මේ ගැන තවදුරටත් කතා බහට ලක් වුණා. මෙහෙමයි මේ අය ගත්තොත් අලුත් ප්‍රශ්න ගොඩක් එනවා. ඒ කියන්නේ නාම යෝජනා දෙද්දි මෙයාලට නාම යෝජනා දෙන්න ඉඩ හදන්න ඕනේ. ඒ වගේම මෙයාලා දිනුවට පස්සේ අපි කියන විදිහට වැඩ කරයිද කියලා කවුද දන්නේ? තිස්සත්ත නායක නම් මේ ගැන පැහැදිලි කරේ අන්න එහෙම. අනික නායකත්වයට රණවීර වික්‍රමසිංහ මහත්තයාවත් ඒකත් ප්‍රශ්නයක්. තවත් කීප දෙනෙක්ම ඒ විදිහට කිව්වා. කොහොම වුණත් මේ දෙගොල්ලොම එකතු වෙලා සමගි සන්ධානයක් හදාගන්න පහුගිය සති කීපෙම සාකච්ඡාවට 10කට ආසන්න ප්‍රමාණයක් තියලා තියෙනවා කියලයි අපිට නම් ආරංචි වෙන්නේ. ඒ සාකච්ඡාවලදී කතා බහට ලක් වෙච්ච දේවල් ගැන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදීත් කතා බහට ලක් වුණා. එතනදී සමග ජන බලවේගය පැත්තෙන් දාන කොන්දේසි වලට එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් දැඩි විරෝධයක් ඇවිත්. සමහරු කියනවා සජිත්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දෙන්න ඕනේ කියලා. ඒ අතරේ සමහරු කියනවා ටෙලිෆෝන් එකෙන් තරඟ කරන්න එන්න කියලා. ඒ අතරේ සමහරු නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයව කිසිම වැඩකට ගාව ගන්න බෑ කියලා. මොනවද මේ කොන්දේසි කොහොමද මෙහෙම සන්ධාන හදන්නේ? ඔව් මේ සමගි සම්මාන වැඩේ ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩාත්ම හිතවත් කට්ටිය කතා කළේ අන්න ඒ විදිහට. ඒ කියන්නේ ඡන්දෙට කලින් සන්ධාන හැදෙන එකක් නෑ වගේ. ඔව් මේ යන විදිහට නම් එහෙම වෙන්න තියෙන ඉඩ හුඟක්ම අඩුයි. Inside Politics.